ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. කතා කරාට කොල්ලා දැක්කමත් බඩ පිරෙන්න නේද? මොනවාද ඒ වැඩක් මං වෙන්නේ බා. බෙන්ජමින් අයියා වත් දැන්නේ සර්. අඩ්වාන්සරගෙන ලියුමකුත් දීලා ගෙදර යතුරුත් බාර දීලා තියෙන්නේ. මේ දොරේ යතුරයි කාමරේ යතුරයි දෙකම අපිට දීලා තියෙන්නේ. ඒ මනුස්සයයි අපිත් එක්ක ඇවිල්ලා අපිට කාමරෙත් පෙන්නුවා. මේ විදිහටම තමයි අපි වත්‍රය වැට්ටුවේ. මං කියන්නද? ඔයාලා ගිහිල්ලා එයාට කියන්න අපි ඔයාලට මේ ගිය ඇතුළට යන්න දෙන්නේ නැහැ කියලා. එතකොට එයා ඔයාලට මොකක් හරි විසඳුමක් දෙයි. අනිත් එක ඔයාලා එයා ඉන්න තැන දන්නවනම් මේ ඔක්කොම තියලා අපි ගිහින් ඒ ප්‍රශ්නේ විසඳලෙමු නේද? නිකන් ලොකු කන් දාන්න ලෑස්ති වෙන්න බා මිස්. ඔය කියන විදියට මිස්ලා රවටුන විදියට තමයි අපිත් යාට රවටලා තියෙන්නේ. අනිත් එක මෙයා මිස් ගිවස් සර් ගිවක් කාමරේ ඉන්නව නෙවෙයිනේ. එයා යාගේ පාඩුවේ මේ පෙන්නපු කාමරේ ඉඳී. ඊට පස්සේ අපිට බැරිය මෑන්ව ගෙන්නලා ප්‍රශ්න විසඳගන්න. එහෙම කරන්න බෑ. ඒ මිනිහා මෙතෙන්ට ගෙනල්ලා මේ ප්‍රශ්න විසඳනකම් කිසිම කෙනෙකුට මේ ගේ ඇතුළට යන්න මං ඉඩ තියන්නේ නැහැ. ඔබ බට්ටි කරන් ගෙට යන්න ඕන අදිරා. බලමුකෝ මෙයා කොහොමද අපි නතර ගන්න කියලා. එයා ඔය කතා කරන්නේ මං කවුද කියලා නොදැන. මෙතනදී මගේ වචනෙට පිටින් ගිහිල්ලා ඕගොල්ලන්ට පස්තැවෙන්න වෙයි. පුළුවන් නම් ගේ දුවට කියලා වෙන්නන්නකෝ. බලන්නකෝ මොකද ඕගොල්ලන්ට වෙන්නේ කියලා. ඒවා මට ගහන්නද? ඕනේ වුණොත් බැරි කමක් නැහැ. මොන හයියකටද මෙයා මෙහෙම කතා කරන්නේ? කවුද මේ? මං බර්ටි ගුණසේකරගේ දුව. ඇව්වෙන් ද කිව්වා මිස ලොක්කමකට කිව්වේ නෑ. කවුද බර්ටි ගුණසේකර කියන්නේ? කවුරුණක් කමන්නේ. ඉතින් දැනට යංගු. සමහර වෙලාවට එල්ලොතරට කඩ පිච්චෙනවානේ. හරි සර්. එහෙනම් ඔයාලා කියන වගේ අපි යත් එකේ ප්‍රශ්න විසඳගන්න. මොකදයි හිනාවෙන්නේ? ඒ ගැන්තම්සර ගාගන්න කතා කරේ.
ඒකේ මොකද හිනාවෙන්න කිව්ද? ඒවැ අඩන්න දේවල් තියෙන්නේ වෘද්ධණ ගෑනුන්ගේ ගුටි කරමුද. ওই টাইপ එකට මීට ඉස්සෙල්ලා කවුරු හරි මගෙන් ගේම් ඉල්ලුවා නම් එයා අපේ අම්මා විතරයි. අන්න කෙල්ල මරුවා කොහොමද වගන්ති? උත්කොත් එක්ක මැක්කොත් කරන්නේ. අනේ පළයන් බාලිය යන්න. ඕකි කොළඹ හතර ඇඳලා හිටියනකොට එක්ක රෙදි මෝල වත්තේ නැත්තම් ඇපල් වත්තේ. මේ දෙකම නෙවෙයි නම් ඊට එහාද? ඒ මොනොත් මරු ඉතින්. නෝනොත් තමයි ප්‍රශ්නේ. මේ මල්ලි බබා නම මොකද්ද? මල්බරි එයා චොක්ලට් කෑම බිස්කට්. මායාවි. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මගනු හරින්න. ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. Milk protein supply life boy mild care දැන් රුපියල් 110ක අලු මිලකට. හරි හිටිය පිරිත් ගෙදරකම කියමුකෝ. එතකොට අපි අච්චර ගහලා හෙලෝ කියලා කතා කරලා ඉන්න තැන කියන බැරිනේ පිරිත් කිව්වේ තමුසේද? කොහේ කතා කරන්නද ටෙක්ලා? මං හිටියේ පිරිත් මණ්ඩපේ දොර කොඩම. අනේ පව්වනේ අපේ ලොකු ආමුදුරු මෙහෙම මම මෙහෙම හලෝ කියනවා තියා මට ආසාවට මිනිත්තුවක් ඇස් දෙක පියාගන්න බැරිුණා කියන්නකෝ. දෙයියනේ මේ මිනිහා ආගම තාමත් ඉස්සර කරන් මේ කෙරෙන ටොම්පච් වල හැටියට අම්මව වහින වෙලාවට එකටක වහලා හිටින්නත් බයයි. බලනවා කිස්සරාට තමුසේ මොකද වෙන්නේ කියලා. වේතින් කිව්වට විශ්වාස කරන්නේ නෑනේ. හරි පිටියේ පිටියේ කනම් මොනවාද මේ කමිසේ තියෙන පාරවල්? ඒ බෙන්ජා කොලෙජෙ මෙතිය. බෙන්ජා මොනවද? ගඳද? මොනවද කියලා තමයි අපිත් අහන්නේ. ඕක නම් ෂුවර් එකට පිරිත් ගෙදරදී ගෑවිච්ච දෙයක් වෙන්න බෑ. පිරිත් තාල ඉවර වෙලා එළියට ඇවිල්ලා තේ කප් බොන්න බිම වාඩි වෙච්ච වෙලාවේ ගෑවිච්ච දෙයක් වෙන්න ඕන. හරිනේ. මං ළඟම හිටපු සීය කෙනෙක් කිව්වා තමයි බල්ලෙක් කැත කරලාද දන්නේ මල්ලි ගඳයි කියලා. ඒ බෙන්ජා දැන් මට කියන්නේ මොනවද? ජරාව නම් අගබත හොදන් ගාමම මාරු කර ගන්නවා. හොදන් මං නිවැල්ලු නෑනේ. ඕනම් අද්දක හොදගෙන ගාමම මාරු කර ගන්නවා. හරි දාන් ගියට මං නිවැල්ලු නෑනේ. බලි මල්ලි වැඩි ගැස්සුනාද? ගැස්සුනාද? මොනදයි ඒකට වැඩ? මොනාද හලෝමේ කරන්නේ? ඔයාගේ ජල්තරවැඩ වලින් අන්තිමට අපි ගෑනුන් කෙනෙක් කුටි කනවනේ. අනේ පව්වනේ. මේ මොන දේ වුණත් නංගී ගහනව නම් හරි හැම ගහනව නම් හරි පාර්ට් එකක් ගිහිල්ලා. මෙතන කෑකෝ ගහලා මගේ මලගම ලෑස්ති කරන්න එපා. අපේ ගෙදර යක්ෂණියකුයි පැටියකුයි ඉන්නවා. අනේ පව්වනේ මේ පිරිත් ගෙදරින් ඊයේ කරපු උදව් වලට ස්තුති කරලා යන්න ඇවිල්ලා. ඒ බෙන්ජා මේ මොනව කරන්නද? පිරිත්ට දුන්න ඇඩ්වාන්ස් එකක් තරම්. ඔව්. ගුවන් තරක්මනේ රීල් පාක් එකට ඇවිල්ලා. හා. කොහොමද තාපේ ගානේ තරම් මෙහෙන්ද? මල්ලි බලන්නවා මල්ලි. හෙට එලි වෙන්න ඉස්සෙල්ලා මේ නංගිට ඒ පිරිත් ගෙට වඩා ෂොක් පිරිත් ගයක් මා සෙට් කරන්න. ෆංගෙ දෙන්න එකක් කිය නිකන් අර ටෙස්ට් එකට වගේ. අරත් මේ දැන් නැතු එහෙම නෙවෙයි යා. ආයෙන්න තියන්න බා ලොක්කා. අනිත් එක වැවෙන්න අරින්නත් එපා. හරි හරි. මල්ලි මේ මහා පාට දානවනම්
මේ කෙලීම් යන්න ඕනේ නෑ. හරිද? මේ අර පෙත්‍ර දාපුවම හරි. මොදේ? අනේ පව්වනේ පාර වරද්ද ගණින්දන්නේ. පුරක සහතිකය ඇංක දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක සම්පූර්ණයෙන්ම කෝටේක බංගලයන්ට යන සයිස් එකක් තියෙන්නේ මචං. මෙතනදී අපේ පර්සනලි තියෙන කන්ටැක්ට්ස් පාවිච්චි කරලා දෙයක් ගත්තොත් හැරෙන්න ඔෆිෂියලි නම් කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. අනිත් එක ඉතින් අපිට මේ වැඩේ කෙරෙන්න ඕනි විදිහ ගැන මිනිස්ටරට ගයිඩ්ලයින් එකක් දෙනවා ඇරෙන්න මොලේ දෙන්න බෑනේ මචං. ඇත්තටම මෙතන තියෙන්නේ ඒගොල්ලන්ගේ කමිෂන් වල ප්‍රශ්නයක් නිසා වෙන ගැටලුවක් නෙවෙයිනේ මචං. නෑ මම මේ වීකෙන්ඩ් එකේ මිනිස්ටරව හම්බ වෙනවා. හම්බ වෙලා තේරුමක් නෑ වගේ දැනුනොත් පර්සනලි මට කරගන්න පුළුවන් දෙයක් කරගෙන මම පැත්තකට වෙනවා මචං. වඩා හොඳයි එහෙම ඔෆිෂියල් ගේම් හම්බ වෙන්න පුළුවන්. ඒත් කෝ ඉතින් අපේ මිනිස්සුන්ගේ කිසිම උනන්දුවක් නැහැනේ මචං. එහෙම කේ ඉතින් අපිට අරහෙම් මෙහෙම් කරනකම් කියලා බලන් ඉන්නත් බෑනේ. 4,000 restaurants to choose from. Pick me food, delivering happiness. Red Vidhi dot එක මාරු කරන්න germ kill kit එක දැන්ම කතා කරන්න. The spotless glow expert. Navapond's bright beauty serum cream. මිල අඩු කළා. දැන් රින් කිලෝ එකේ පැකට් එක රුපියල් 360යි. සුවඳවත් තේරීමක්. ස්මාර්ට් ඉදිරියක්. TFM මගේ 78%ට වඩා වැඩි කැලින් බේබී. ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබී සබන්. මචං මට පොඩි වෙලාවක් දෙන්නකෝ. මං මට කෝල් එකක් ගන්න මචං. ඕකේ. බයි මචං. කවුද ඒ කී? මේ මැඩම් බලාගෙන ඉන්නේ මිස් නේ සර්. නර්ස්. ඒක නම් දන්නේ නැහැ සර්. ඒ මිස් තමයි දිගටම ඉන්නේ. මට හරියට වෙලාවට පණිවිඩය කියන්නකෝ. ඒ ඇති මට පුළුවන් මොකක් හරි පටලගෙන එන්න. එතකොට මිස්ටර් අපායර කොක්කම ගෙවන්න වෙනවා. ඒ මොන නෑකම කරද? මං කිය මෙහෙට ඇවිත් හයර ගන්න. ඒක මිෂා. අයියෝ වෙන දෙයක් ඉක්මනට බෙදලා දෙන්නකෝ සාරදා. මම මේ උදේ තේක බීබුව මං ඉන්නේ. බඩේනන් මගේ පපුවත් එක්ක හිරවල. අන්න ටික දෙන එක හරියට දෙන්න එපා මිෂි. අදීශියට කියලා ඒව දමලද ගාලා බෙදන්නේ කොහොමද අප්පා? මැඩම් මහරලද? උදේම නැගිටලා කිරි ඔක්කොම බීලා ෂර්ට් එක කතා කරලා කතා කරලා නිදාගත්තා. තාම නිදි ඇති. ඒක හොඳට ගිය. නැත්නම් ඉතින් ඕගොල්ලන්ගේ පරක්කු යන්න මගේ පිටින් නෑනේ.
කරනවා කෙල්ලෙක් එහෙම කොල්ලෙක්ට ගාන්න හදනවා මම හිතන්නේ ඒක මොකක්ද ලুকু හයියක් තියෙනවා එහෙම නැත්නම් මේ නන්නාඳුන කොල්ලෙක් එක්ක මරා ගන්න හදන්නේ නැහනේ ත්‍රිවිල් එකේ මෑන්සුණත් යාට chance එකක් දෙන්න ඇත්තේ අනුන්ගේ පරිප්පු ටෙම්පරාදු කරගෙන කන්න බැරි හින්දා මචං නැත්නම් ඉතින් ඔය කෙනෙදි දෙකේ හතරේ ඩයල් එකක් අපරේද මං මේ කෙල්ලෙක්ට කද අනුන්ගේ පරිප්පු ටෙම්පරාදු කරන් කන කතාව එක්කෝ ඒ ආවේ කෙල්ලගේ අයියා නැත්නම් ඒ කොල්ලා අනිත් කවුද කිව්වේ මේ හයරකට ත්‍රිවිල් එකක් අරන් ආවා කියලා anything everything something nothing කියලා එහෙමනේ දැන් අන්තිමේදී සබාතම විසර ගියා කියලා ඒ ජොඩුව අකුලන් ගියා එහෙමනේ ඒකනේ බං වචනේ දෙකයි ආවට වඩා වේගෙන් හැරුණා ඔය කියන විදිහට ඔය කෙල්ල කොයි වෙලාවෙ හරි උඹටත් දෙකක් ඇනලා ගොට්ට කරලා දාන්න බැරිකමක් නේ ඔය ඉතින් වෙන දේවල් බලුවම මේ පොලිසියට ගිය එක නම් ලොකු දෙයක් We processed 100 billion rupees in transactions to date. PickMe, a future of endless possibilities. Pitum pitum mai. Un vaasiyata bokken avaasiyata bolokken. Veva shanti noveva kenti. Ha? Anitha gehema hethuwak nathuwa minissun gahana puruddda mata attet naha. Timunath meen kiyala gahai. ඒ නම තමයි යකෝ අනේ පව්වනේ මට පෙටලුණා